ශිහානී විවාහ වූයේ ඉතාමත් අඩු වයසින් හිතුවක්කාර විවාහයක් කරගත් ඇයගේ සැමියා ඇය හැර වෙනත් කාන්තාවක් හා පැන යන්නේ ශිහානී පුංචි දියණියක් හා තනි කරමින්. ඒ වන විට ශිහානීගේ වයස අවුරුදු 21ක් විය. දියණියට මාස 6 පිරුණා පමණි. ශිහානීගේ මව ශිහානීවත් ඇගේ දියණියවත් ඇගේ නිවසට ගෙන්වා ගන්නේ ඇයට කිසිදු පිළිසරණක් නොවූ නිසායි. තම දියණිය ඉතා කුඩා නිසා ඇයට රැකියාවක් කිරීමටද නොහැකි. එනිසා ඇය තරමක් ලොකු වන තුරු ඇයට සිදු වුණේ තම මවකෙන් යැපීමටයි. දියණියට අවුරුදු 2ක් වන විට ශිහානී තීරණය කරන්නේ දියණිය තම මව සමගින් තබා විදෙස් ගත වීමටයි. දියණිය ඉතා කුඩා වී පසුුණත් තවදුරටත් මවට බරක් වීමට අකමැති වූ ශිහානී දියණියගේ අනාගතය වෙනුවෙන් කුවේට් බලා පිටත් වන්නේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමටයි. ශිහානීට අවැසි වුණේ දියණියට කෙසේ හෝ සුබ අනාගතයක් ගොඩනගා දීමටයි. ඇය දියණිය වෙනුවෙන් බොහෝ සිහින මැව්වා. ඇයට හිමි වූ ජීවිතය තම දියණියට ලබා දීමටයි ඇයට අවැසි වුණේ. ඉතින් ශිහානී කුවේට් වලට පැමිණ මාස 7ක් පමණ ගත වුණා. ඇගේ නිවසේ හිමිකරුවන් ඇයට බොහෝ කරුණාවන්ත වූ අතර ඇයට ඔවුන්ගේ කරුණාව මහත් අස්වැසිල්ලක් වුණේ දුකෙන්ම බැටකෑ ඇයට සැනසීමෙන් තම රැකියාව සිදු කළ හැකිවන නිසා. මෙසේ කාලය ගත වෙද්දී ශිහානීගේ දියණිය එක්වරම අසනීප වන්නේ කවුරුත් නොසිතූ ලෙසින්. කොතරම් ප්‍රතිකාර කළත් ඇයට සුවයක් නොවූයෙන් ඇයව වෛද්‍ය පරීක්ෂණ කීපයකටම යොමු කරනවා. ශිහානීගේ මුළු ලොවම කඩා වැටුනේ මින්පසුවයි. ඇය සිහිනයකින්වත් බලාපොරොත්තු නොවන ලෙස ඇගේ දියණියට මාරාන්තික පිළිකා රෝගයක් ඇති බව හඳුනා ගන්නවා. දරාගත නොහැකි වේදනාවෙන් ඇය හඬා වැටෙන්නේ කුමක් කළ යුතුද සිතාගත නොහැකිවයි. ඇයට තම දියණිය බැලීමට තදින්ම අවශ්‍ය වුවත් රැකියාව අතහැර පැමිණිය හොත් ඇයට අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඇය මුදල් සොයන්නේ කෙසේද? ඇය බොහෝ අසරණ වුණා. ඇයව අස්වසාලන්න ඇගේ මව මෙන්ම නිවෙස්සිමියන්ද ක්‍රියා කළේ ඇයව මේ මොහොතේ ශක්තිමත්ව තැබිය යුතු නිසයි. ඇය තම දියණියගේ ප්‍රතිකාර කටයුතු මවට බාරකොට ඊට අවසි සියලු වියදම් දැරුවා. ඇයට මේ මොහොතේ ඇගේ නිවසේ ස්වාමියත් බිරිඳත් බොහෝ උපකාර කළා. ඇගේ සිතට ශක්තියක් වුණා. කෙසේ හෝ දියණිය සනීප කර ගැනීමේ අදිටනින් ඇය හැකි සෑම දෙම කළා. නමුත් ඇගේ රෝග තත්ත්වය සුව කළ හැකි මට්ටමේ පැවතුනේ නෑ. ඇය දිනෙන් දින දුබල වුණා. වෛද්‍යවරු පැවසුවේ දියණියට තව බොහෝ කාලයක් නොමැති බවයි. මේ ගැන දැනගත් නිවෙස් සිමියෝ ඇයට දියණිය බැලීමට යාමට අවසර දෙන්නේ මාස කිහිපයක වැටුප්ද අත තබමින්. ඇයට සුව වූ පසු නැවත සේවයට පැමිණෙන ලෙස ඇයට දැන්නුවා. ඒ අනුව ශිහානී ලංකාවට පැමිණෙන්නේ ඇගේ දියණිය දැක ගැනීමේ ආශාවෙන්. නමුත් බොහෝ අසාධ්‍යව සිටි දියණිය ඇය පැමිණෙන විටත් මිය ගොස් අවසන්. සියල්ල අහිමි වූ ශිහානිහට අවසන් මොහොතේවත් දියණිය අසල සිටින්නට නොහැකි වෙනවා. දියණිය නිසාම ඇයගේ සුවපහසුව සඳහාම විදෙස්ගත වූ ශිහානිට අවසානයේ ඇයව අහිමි වන්නේ දෛවයේ කුරිරු බව කියාපාමින්. අපි ඇයටත් ඇගේ දියණියටත් නැවත කිසිදු අත්භවයක මෙවැනි වෙන්වීමක් නොවේවායි පතමු. මේ ගැන ඔබේ අදහස කුමක්ද පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.